ආසන සමුළු මේ වගේ ආවරණයයක් යටතේ ශාලාවක් ගොඩනගල පවත් වන්නේ විශාල දේශපාලන රැලි විදිට නෙවේ. මේවා ඇත්තරම සම්මන්ත්‍රණ. එ විශාල වශයෙන් ආසනයේ සියලුම දෙනාට ආරාධනා කරලා විිශාල ජනසාහභාගිතවයක් සහිතව පවත්වෙන රැලි ජනරැලි නෙවේ. ඒම තියෙද්දිත් අද මේ ශාලාව පිරන්න පැමිල සිටින ඔබ ගෙන්න අවසරායි. තවම පිටිපස්සේ වැස්සේ හිටගනඉන්න සෞදර සෞදරියන්ට මං ආරාධනා කරනවා පුටුවක් දෙක් හොයාගැන්න පුළුවන්වේ ශාලාය ඇතුළි ඇතුළට එන්න. මේ වෙලාවේ මේ සම්මන්ත්‍රණයේදී මම කතා කරන්නේ ජාතික විද්වත්. මෙය සම්මන්ත්‍රණයක් වනත් මිට කලින් ගතාගරපුු සෞෝදරුවරු ලාල්කාන්ද සෞදරය ඔහුගේ කතාවේ ස්ොරයෙන් මෙගෙක්තර ආකාරයක දේශපාලනික රැලියකස්ොරයට රිද්මයට ගෙනනල්ල තියනවා. මටත් එක හුරු නැති වුණනත් ඒ රිත්මය අනුව අන්න සිද්ද වෙනවා. මේ වෙලාවෙේ ඇයි අපි මෙමගේ සම්මන්ත්‍රණයකදී වනත්. ඔබ උුණුසුම් අත්පල සන්ඳෙන්නේ. අපි කතිකයෝ විදියට ඔබ ඉදිරයේ හිටගත්තාම මුල්ලු රටකට ආමතනෝයි වගේ උණුසුම් හැඟීමක් ඇතිවෙන්නේ. මුළු රටක් අපි දිහ බලං ඉන්න බව අපි දන්නෝ. අපි දන්න ඇක බලාලං ඉන්න බව. එනිස්සාක් කුඩා රැස්ීමකද ුණත්. අප අපේ ඇස්සිදිරේ සභාවට වඩා විශාල පිරිසක් ලෝකය පුරායිඳිමින් අපට සබන්දන බාව අබිදන්නෝ. එනිසා ඇතිවෙන්නේ විශාල හැඟීමක්. අපට මේ කතිකයන්ට අත්පල සන් දෙයන ඔබ ඒ උනුසුම් අත්පල සන්නාදේ ලබා දෙන්නේ ඒ අත්පල සන්නාදේ මගින් ඔොබ ප්‍රකාශ කරන්නේ ජාතික ජනබලවේගේ වටා ලංකාවපුරා ලෝකයේ පුරා දවසින් දවස ජනතාව එක්්‍රැස්සිම පිළිබඳ ඔබේම ප්‍රීතිය පල කරන්නඒ අත්පොල සන්ඳෙන්න්නේ. ඒක අපිදන්නවා. මේ වෙලාවේ මේ වැහි වෙලාවෙත්. ඔබ මේ අපට සබන්දී ගැන ඉන්ඳීම ගැන මගේ ප්‍රනාාාවේ පිරිනාමන්නට කෑමති. මීට අවුරුදු කියප එකට කලින් ඇර ලාල්කාන්ද සෞදරග වෝ වගේ අපි සයට තුනට බැහැලයින්න වෙලාවෙ සයිඩ කලින් චන්ද වලදී. න ිස්ට්‍රික්ේ හැම්මත් තැනම වගේ කුඩා ගංමල අපි ගියා. අපේවානල අපේ මාතිං බේදාන් කරගෙන චටි කොංග්‍රීට් පාරවල්වල අපේ වාහන ර කොංක්‍රීට් පාරවල් වල අයිනෙන්ග වැටිල ටයිර් කපාගෙන අපි ඔබහම්බෙන්නවා. වාහන සූරගෙන වැටවල්ලල ගස්වොල ඇතිල්ලිලා වාහනවල සීරීම් ඉරි හදාගෙන අභියයාවා. ඔබා පිට ආරධනා කරයම එන්න කියල. දැන් එම නෙවේ ලාල්කාන්ත සෞදරයක් කිව්වා වගේ අපි හොයාගෙන එනවා මේ රට හදන්ඩෝනේ වෙනස් කර්න්නෝනෙ කියලා හිතන ජනතාව ඒ අයට අපේ ප්‍රනාාමේ පිරිනාමන්නට කැමති. මම ජාතික විද්වත් සංවිධානය නියෝජනය කරමින් කතා කරන්නේ. ඊයේ රෑමම හන ්‍රක් ාක ද්වත් සංවිධානය සභාපති වෛද්‍යය හන්සක විජයමු නිසාෞදරයා සමග දීර්ගවේලාවක් කතා කරා විිද්වත් සංවිධානය අලුත් වැඩගැන්න. ජාතික ජනබලවගේ හැදිල තියෙන සංවිධාන ගණනාවක එකතුවෙන්. ජාතික විද්වත් සංවිධානය ඉන්වා, වෛද්‍යවරු ඉංජිනේර්රුවෝ විශ්වවිද්‍යා ලාචාරවරු පරිපාල්න ලිළධාරිියෝ. ඇැනට වැඩ කරන හෝ විස්ශ ්‍රාමික රජයේය ඉහළ නිලධාරීන් ගොවි මහත්වරු හැම්ම ශේත්‍රයකම. ඒ ශේත්‍රයේ ගැන යම්කිසි දැනුමක් නිලාධ්‍යාපනයෙන් හෝ අධදැකීමෙන් දන්න ඒ ෂේත්‍රය පිළිබඳ ප්‍රවීනත්වයක් අරගෙන තියෙන හැම ශේත්‍රේම නියෝජනය කරන පිරිසකිින්න්නවා. අද ජාතික විද්වස් වංවිධානයේ මහනුවල දිිස්ට්‍රීක් වෛද්‍ය සාමූහෙකේ බිතරක්. ඒසා මාජිකය දෙසීියකට වැඩියෙන් ඉන්න.ඒසියලු දෙනාම ජාතික ජනබලවේගේ වට එකතුවෙමින් ඉන්න. වෛද්‍ය විජෙමොුණී එරෑමට කිව්වා මේ වෙලාවේ ඔවුන් සකස්කරමින් ඉන්න ජාතික විද්වස් සංවිධානය සකස්සරමින් ඉන්න ප්‍රතිපත්ති අතර එකව බැදගත් එකක්. විතරක් ඔබට කියන්නට මම කෑමති. එස්සඳ ට ආරාධනා කරන්න කැමති මෙවැනි ප්‍රතිපත්ති සම්පාධනයට අපිත් එකතු වෙන්න කියලා. ඒම ගුඩාත් දේවලතින එකක් මෙහමයි. මේකටම අපි කියන්නේ සමාජමය විගානනය කියලා. බිට කියන්න පුළුවන් බිද්ව සංවිධානයකට පාවි්චි කරම ශෝෂල් ෝඩිටිං කියනවා චනය. අපේ හඳුන් නැති සෝදරයා අර කිව්වත් වගේ කෝප් කියලා සංවිධානයක් තියෙනවා ඒ පිරිසිදු අවංක දේශපාල ් ඥන්ට කොච්චරදේවල් කරන්න පුලුවන්දික රට පෙන්නපු හඳුන් නැති සාෞදරයක් මේක දැනගන්නක වටි නොමයාරංචේ. ශෝෂල් ඩිටිං සමාජ විගණනය. ඒක ඇන්න මෙහම දෙයක්. තැන් අපි දන්නවා කොන්තරාත් කාරයෙක් ආණ්ඩුවෙන් කොන්ත්‍රරාත්්‍යක අරගෙන අපේ ගමේ පාර හදලා. කොන්තරාත්ක ඉවරයි කියලා ආණ්ඩුවටඒ එක බාර දෙන වෙලාවේ දැනට වෙන්නේ රජයේ නිලධාරිියෙක් තමයි ජයේ විශේ සධඥෝ තමයි ඒ පාර හොඳට හදල තියනවාද කියනෙක විගණනය පරීක්ෂණය සුපරීක්ෂා කටයුතු කරන්නේ. ජාතික විිද්වස් සංවිධානය හදමින් ඉන්නවා ඒකයක් ප්‍රතිපත්ති මාලාවක් එවැනි අවස්ථාවල ඒ වැඩේ හරියට කරලා තිනවාද කියලා බලන සමාජ කණ්ඩායමක්. ජනතාවගේ නියෝජිත පිරිසකුත් ඇවිල්ලා ඒ පරීක්ෂා කරලා පාර හරියට හදල තියනවාද කෙල්ලා සහතික අත්න්නට අ වශය. ඒ ාවග න්නට අආවශ්‍යයි. ඒකතමයි නියම ප්‍රජාතන්ත්‍රවාදේ භාවිතයට දැමීම කෙලකයන්. මේ වෙලාවේ අපි දන්නවා සභාාව විසාාල පිරිසක්කින්න උඩ පේරාදනයේ ගමෙන් ඇවිල්ල මම ඇත්තට ම අද කතා කරන්නේ ජාතික විද්වත් සංවිධානය පිතරක් නෙමෙයි උඩ පේරාදනය කොට්ට සයයක්ත් නියෝජනය කරමින්. මේ දවස්සල අපිදන්නවා හන්තාානේ ඉඳල ගලාගෙනේ නාර මහ ඔය උතුරලග හිල්ල උඩ පේරාදනියයේ. අ කාපට් දාපු පාරයිනේ පාරය අර කාපට්ට එක දෙපැත්තෙ තියෙන පස් හෝදගන ගිහිල්ල අඩි දෙකතුන ගැඹුරු වලවල්. ඒකට ඉංග්‍රීසිංකයන්නේ පාරේ ශෝල්ඩයක කියලා පාරේ උරහිස ඒවත් සූරගෙන ගිහිල්ල දැන් වාහනයක් එෙම වැටුනොත්. මංහිතනි ලක්ෂගානක හානියක් කාර්යකට බස්සකට වැෑන්න්නේකට වෙඩ ඉඩ තියෙනවා. දැන් අපිට තිබුණනං අරවගේ. සමාජමයේ විගණනයක් කරන්න. ගමේ අපිට කමිටුවක් තිබුණනම්. විමසිල්ලේ මේවද බලාගෙනඉන්න පිරිස හිටියන්නම්. අපිට බලන්ඩ තිබුණ ඒ පාරේ ඒ උරහිස් පරෝලතියන පස් විශේෂයෙන් කොයිතරම් වේගකින් හන්තානින් දලා උඩ පේරාධනය හරහා වතුර ගලනවා දෙ කෙලා දන්නේ ගමේ මිනිස්සු. මෙම හාරගෙනයන් ඉිඩ තියනවද නැද්ද කියන එක. දන්නේි අපෙන් ඇහුවන. අපිට කියන්න පුළුවන් නෑ මේක හරිියන්නෑ පස්පරෝල විතරක් මදි අර කොන්ග්‍රීට් දාලා මේ දෙපැත් තවටිකක් අදට හදමු කියන එක අපිට යෝජනා කරන්න පුළුව. ඉතින් මේවා හැදුවේ ප්‍රාජපක්ෂා අණඩුවෙන් ඒකාල හිටපුවාය කොච්චර ප්‍රමාණයක වත් දහගත් අදගෙලා අපි දන්නන්නේ ප්‍රාදේශීය දේශපාලකයෝ අරවදය කණ්ඩායමක්. විමංශන ශීලී ජනකණ්ඩාය මත්ගමේ හිතයෙන ඒව කරන්න බෑ ප්‍රමිති ආරක්ෂා කරන්න පුළුව. ැ ල්ල ල හැම ගකම නුවර දිිශ්‍රික්කේ හැම පාරකම ඔය ප්‍රශ්ණි දැන් මේේද අවස්සල වෙලා ඇති. උ අවරි මාතර වුණේ ජාතික විිද්ව සංවිධානය ඔවැනි ප්‍රතිපත්ති දැන් හදමෙන්න් ඉන්න. ආජාරරි නිමල් චන්ද්‍ර සිරි ේදකාව න්න ඔහු මේද අවසල ඇත්තටම පූර්ණ කාලීනව නියලී සිටින්නේ මෙ වැඩි ප්‍රතිපත්ති සම්පාදන කටයුතු වල ජාතික විද්ව සංවිධානී නායකෙක් විදියට. ජාතික ජන බලවේගයක්ත්. ජාතික බද්වත් සංවිධානයක් එකතු වනුත් තැන මිට අවුරුදු කීපෙක ඉඳලා. අපිට එක්තරා බලාපරත්තුවක් දුන්නා මෙරට බෘර්තිකයන්ට මීට වඩා වෙනස් ආකාරයකින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්ඩ. සාමාන්‍යෙන් මේරටේ වෙන්ඩේ විශ්වවිද්‍යාලාආචාර්වරු වගේ අපි වගේ අය ඉහළබෘර්තිිකයෝ. දේශපාලන පක්ෂය මොකක් වුුණක් රාජ්‍ය බලයයක්ද. ගඩ ආසන් ඒ පක්ෂයට ලංවෙලා පත්වෙන ආණ්ඩුවෙන් මොනෝහරි තනදුරු ටිකක් අරගෙන පෞද්ගලික ලාභ කාසිවාසි ලබාගන්නක තමයි. ගොඩාක් ෘර්තිිකයක් කළේ. මොකද ඊට වඩා වෘතිිකයන්ට ආණ්ඩුකරණයට සම්බන්ධ වෙන්ඩ වෙන දොරක්තිබුණෙත් නෑ. මොකද බෘතිිකය ඔත්තේ වගේම මේ විදියට අවස්ථාවාදී හැටියට පෞද්ගලික සුකවිවරණේ පෞද්ගලික ලාබවාසි. ගන්න සම්ප්‍රදායක්තමයි තිබුණනි. ජාතික ජනබලවේ ගැත් ජාතික බිත්වත් සංවිධානයක් අපිට සමාජයට පෙන්නලදිල තියෙනවා. මේ තත්වෙන් මිදිලා අවරදු හැත්තගානක් මේරට අර්බුදේයට ගිනාාපු මේ දේශපාල පච්චබලටම. කීකරුව එක්තරආකාරයෙක වහල්කමකින් බැඳිලා ඉන්නවාට වඩා මේරට පරිවර්තනය කරන්න පුළුවන්. සාමූහෙ එක බලවේගයක් වටා එකතු වෙලා. අවංකවමා අපේ විසේ සධ්ඥතාව අවංකවමා අපේ දැනුම මේරට පරිවර්තනයකට ලක්කරන්න පුළුවන් දේශපාලන භ්‍යාපාරයක් එක් එකඟවැඩ පුළුවන්ද කියලා බලමිංගින් අපිට ෘර්තිිකයන්ට ජාතික ජනබලවේගේ එහෙම බලවේගයක් කියලා පෙනනිිලා තියෙනවා. අ ඒ නිසා තමයි ෘර්තිිකයෝ මේ විදිහයට එක වෙලා ඉන්නේ. නොනාවරි මාක්තරුණි සංස්ථා සභාපතිකමක්. සානාපතිකමක් විශ්විද්‍යාල උපකොළොපතිකමක් නිලධාරිකමක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික්කමක් ගන්න විිශ්වවිද්‍යාලාචාර්වරු ඒ පාර ගියාය ඉන්න. එම ගියාය ඉන්න. මමනං කවදාවත් කියල නෑම ගියාය ඉන්නවා. හැබැයි ඒ ගියාය දුස්තහින්දනෙමේග. එය ඇත්තට මේ ගියායගෙන් විශාල පිරිිසක් හිතුවා අහවලා එක එකතුනොත් රට හදන්න පුළුවන් කෙල. නමුත් දැන් ජාතික ජනබලවේගේට රටේ නන්ඩෙසිං විවි්ධ ෘර්තීන්ගේෙන් විිවිධ පසුබින්බලින් ජනතාව එකංගව එකතු වෙනකොට. මනියෝජන කරන විශ්වවිද්‍යාලශෂේත්‍රයේත් ආචාර් වවලු අලුතිෙන් කල්පනා කරන්නට පටන් ගරන් තියෙනවා නෑ අපි මෙතෙක්්ගිය ගමන වැරදි මේ රට හදන්ඩනං අපි ජාතික ජනබලවේගේ වට එකතු වෙන්ඩා පුළුව අවශ්‍යයි කියෙන. ඒ ආවබෝධය තියෙනවා. දැන් අපි අරවගේ නිලධාරිකමක් අරගෙන රට. මේ අගාදයට ඇදගෙන හිටපු. ඇදගෙන දාපු. ඇද දාපු. දේශපාල ව්‍යාපාර එක්කම, දේශපාල පක්ෂය එක්කම ප්‍රසිද්ධ දේශපාල නියෝ එක්කම ඉන්න අයි කියන එක එක් තර වහල්කමා. අපි ටයි කෝට් සූට් කොච්චර ඇදගෙන හිටියත්. ඒවා යට තියෙන්නේ පුදුමාකාර වහල්කමා. ජාතික ජනබලවේගයක්ත් ජාතික බිද්වත් සංවිධානය වගේ සංවිධානත්. සමාජයට පෙන්නල්ලදීල තියෙනවා. රට අර ආකර්ෂනී අර දර්ශනීය වහල්කමෙන් ඒ ලස්සන වහල්කමෙන් නිදාත් වෙලා ඇත්ත විමුක්තිකාමි ව්‍යාපාරයකට, මේරට පරිවර්තනය කරන ව්‍යාපාරයකට එන්ඩ කියන එක ජාතික ජනබලවේගේ සමාජිර කියලා තියෙනවා. ඒ ඇත්තටම ඒ මන්ත්‍රණය යාමාන්ත්‍රණයට සමන්දීපු විසාාල පිරිසක්කින් වර ලාල්කාන්ත සෞදරයා සමහරුන්ගෙන් නං එම කිව්වා. නොනාවරි මාත්තරුණි අපි මේ කතාවට පොඩි මාතෘකාවක් දැම්ම මේ කතාව සැලසුම් කරන වෙලාවේ. ඒකට මම කියබපු මාතෘකාව තමයි අපි ජීවිතයේ හරය හොයාගම්මු කියනක. ජීවිතයේ හරය නැවත හොයාගම්මු කියනක. මංඒකට ඒ මාතෘකාවද ඇම්මේ මෙන්න මේ නිසයි. මේ රට දර්ශක ගණනාවත් පාලනය කරලා තියෙන්නේ. දූෂිත දේශපාලනය වඋනහම දූෂිත දේශපාලන නායකය. ට ඉන්න කොට සිද්ධ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ඒ දූෂිතභාවේ ඒ ආචාරධාර්මික බංකොලොත් භාවේ පරිහානිිය ටිකෙන්ටික සාමාන්‍ය ජනතාව කර ගමන් කරනවා. සාමාන්‍ය ජනතාව කරා ගමන් කරනවා. ඒ නිසා පිට දකිින්ඩ හම්බ වෙනවා. හොරකං කරන නිලධාරීන්. පුළුවන් තරම් න්ගේ ආයතනින් පොදු ආයතනින් තමන්ට වාසි ලබාගඩ තැත් කරන නිලධාරීන්. ඊට පස්යා පිට දකින්න හම්බනවා කාර්යයාල සෙවකයන්පවා පුළුවන්න හාප්ෂීට් කොලේ හරි. මාකපෑනහරි කාබන් පෑනරි හොළෙෙන් ගෙදරාරන්යන්. එහෙම තමයි දූෂිත දේශපාලක ඔොපිරිසක් රටක් කරනොකොට දශක ගණනාවක්. ඒ ජනතාවගේ තිද්ද වෙන්න අභ්‍යන්තරික කාදනය. පුදු මාකාර දුප්පක්කමක් රටක් අන්නේ තත්වට වැටනහම ඒ කාදනයට ලක්වුණහම හොඳ නරක පිළිබඳාපේ අවබෝධය දුප්පත් වෙලා කාදනය වෙලා අම්මතක වෙලා ගිහාම ජනතාවට මොකද වෙන්නේ හරයක් නැති කෝම්බ වගේ බවට පත්වෙනවා. මේක ජනතාව ආසයිකක් නෙමෙයි. ඕනෑම මනුෂ්‍යයක් කැමති අභිමාන වත්ජීවිතයකට හොරෙක් නෙමෙයි තමන් වංචාකාරයෙක් නෙමෙයි කියල හිතන ජීවිතයකට මිනිස්සු ආසයි. හැබැයි එවැනි ජීවිතයකට ඉඩ නොදන පාලකපන්තියක් ඉන්නකොට. ඒ හරේ හොයාගණ්ඩ අමාරුයි. ජාතික ජනබලවේගේ අපිට සහතිකයක් දෙන්න පුළුවන්. හඳුන්නෙත්තිල වගේ ලාල්කාන්තල වගේ අන්්‍රදිසානාය කළ වගේ නායකයෝ ඉහල ඉන්නකොට. මෙන්න මේ ආචාරධාර්මික කාදනය ජනතාවට උරුම කරලා නොදෙන පිරිස්සුතු දූෂණයෙන් තොර නායකත්වයක් මේ රටේ ගොඩනගන්න උන්ට හැකිවතියෙනවා. එවැනි නායකත්වයක් නැතුව අපිට නැවතත් අපේ ජීවිතය හරය හොයාගත් නරයමාරුයි. හොයාගන්න නමාරුයි. මයක නිදර්ශනයක් කියන්න. මන්දවසක් පේරාදිනි විශ්ව විද්‍යාලයේ ශාලාවක උගන් ව ගන්න ඉන්න ගොට. ඒ ශාලාවේ ඔක්කොම ජනෙල් වහලා තිබුණ. ගේම කටහන් මාටමහෙනවා දෝන්කාර නිසා. මම කිව්වා ශිෂ්‍යයකුට ගිහිල්ලා ජනෙල් ඇර ඇරල නවත් අන්න කියලමං කිව්වා. ඒ ශිෂ්‍ය පුටුවක් කියයලා ජනනිල් යන තැන්ට නැගලා. ජනෙල් කීපයක් ඇරිය හැබයි ඇරලමතියන්න්න බේ අර කොක්කනෑ රඳවන කොක්ක නෑ එකට කියන වචන මංච්චර දන්න. පේලියම ය උත්සාහකරායේ ශිෂ්‍යය ඇරලා තියන්ට ජනල් කොකු ෑ. ඒ පිත්තල කොකු ඒ හැම ජනේලෙම අර ජනේලේ ඇරල නවත්තන පිත්තල කොක්ක කපලා හැමම කප ලාරගෙන ගිල්ල පිළිමතලා වැරිකෝයි යරි පිත්තල කඩයකට විකුණලා. මේක කරලා තියෙන්නේ එස්පිදිසානායක නෙමේ. දේශපාලකෑන්නෙමි මේ විශ්වවිද්‍යාලි වැඩකරපු අනත්්‍යයන සේවකෙක් වෙන්ඩ ඉඩ තියනවා. අන්න එක තමයි මං අර කියපු කාදනය. ඒ ඉස්සරලාම කපපු දවසේ, එවැනි හොරකමක් ඉස්සරලාම කරපු දවසේ ඒ කරපු සහෝදරයා ගින්නෙ දැබෙන්ඩ ඇති. මනුෂ්‍යයෝ නයිසර්ගිකවම උපතිම්ම ස්වභාවිකවම හොරුනෙවේ. එවැනි තත්දකට පත්තුුණු සාමාන්‍ය ජනතාවට එදායේ සහෝදරයා මොන්නත් තරං වේදෙනාවක් විතින්න නැත්්ද. හැබැයි ඒ අවස්ථාවේදී? ඒ අභ්‍යන්තරික වේදනාවෙන් මිදෙන්න්ඩවුන් මොකද කරන්නේ. ඔවුන් සිහිපත් කරගන්නවා මම කැපුුවේ ජනල් කොක්ක විතරයි. මේරට පාලනය කරන ඔුන් මිියන ගනන් ත්‍රීියන ගලාන් හොරගන් කරලා තියෙන ඔුන් ඉති මේ කොක්ක මංක පාගත්තාම් මොකද කියනෙ. අන්න එහෙම තමයි ඉහල දූෂිතයෝ ඉන්නකොට ඒ දූෂිත භවේ දුප්පත්කම කාදනය හෝදාපාලුව පහලටක මං කරන්න. මේරට හදන්නඕනිේ. ජනතාවගේ ජීවිතය හරය ආචාරධාර්මික වටිනාකම් යළි හොයා ගණ්ඩෝනේ. ඒකට මේ වැඩම කරල ඉන්න අපේ හාමුදුරුවරු අපිට උදව් කරන්නෝනිි. ඇැබැයි ඒ සඳහා අපිට අවශ්‍යයි එවැනි දූෂණකට අසුවෙලා නැති කවදාවත් අසුුවෙන්නෙත්නය කර කියන නාකත්වයක් මෙන්න අපි හදලයින්නවා ඒනා එකත්වයි. අපි හදලඉන්න. මෙරටේ ජනතාව අන් මොනවාගෙන අපේ සැක කළත් සැක නොකරණයක දෙයක් තියෙනවා. අන් මොනවාගැන ජනතාව ප්‍රශ්නය ඇහුවත් ප්‍රශ්නහන් නැති එකත් තියෙනවා. ඒ තමයි උඹල්ල දූෂිණ දූජනවලට සම්බන්ධ වෙනද. උඹලත් දෂිය බවට පත්වනදකෙන ප්‍රශ්නය ජනතාව පෙන්හනෑ. අපේගහ නෑ. එයාන් නැත්තේ ඇයි මේනා එකක ඔ ක්‍රියාවෙන් පෙන්නල දීලතියනවා එක හිම පෙන්න්නි නෑයක. විශ්ව විද්‍යාලි මහාචර්රවරයෙක් විදියට. කවදාවත් පාර්ලිමේන්තුවට යන්ඩ ඇමති කෙනෙක් වඩ ආසා කරන්න ආස නැති කෙනෙක් විදියට මතත් දෙන්න පුළුවන් මේ නායකිව ගැන්න ඒ සාහතිකේ. නොනවර මත්තරුණි ඒක නම්මත දෙන්න පුළුවන්. මේ දූෂණය විමත් දෙගතවීම. දෂණය රටපුරා පැතිරීම, ජනජීවිතය පුරා පැතිරීම පුදු මාකාර දරුණු රෝගයා. මේ රෝගය සුවන කොර. අපේ ඒ ජීවිතය හරය නැවත සොයාන්න නොගෙන මේරට ගොඩනගන්නට බැහැ. ඒකයි අපිට අවශ්‍ය ජාතික ජනබලවේගේ, රාජ්‍යා ජාතික ජනබලවේගේ ආණ්ඩුවක්. දැන් මෙන්ඩ මේ කාධනය මම ඉස්සල්ලා කිව්වා මනුෂ්‍යයෝ, ස්වභාවිකවම උපතිම් නයිසර්ගිකවම දූෂිතයෝ නෙමෙයිකෙන්. මිනිස්සු, වැැනිවිද ල්ලොට වැඩ ඩාගන වැටෙන්නේ සාමන්ධි ජනතාව මම කියන්නේ අර් විශ්වවිද්‍යාල ශේවකය වගේ. එම වෙන්නේ දරාගඩ බැරි ආර්ථික ප්‍රශ්න නිසා. ඒ නිසා මෙවා ශික්ෂාපදවලින් විිසඳන්්ඩ පුළුවන්දේවල් නෙවෙයි මෙවා හුදෙක් නීතියෙන් විසඳන්න පුළුවන්දේවල් නෙවෙයි. අර ජනෙල්කූරු කාාපපු එක්කෙන අල්ලල හිරේදාල විිසදන්න පුළුවන් වල් නෙවයි වියහමය පරිවර්තනයක් අවශ්‍යයි රටේ සමස්ථයක් විදියටට. ඒ වියහම සංවර්ධනය වියහ මේ පරිවර්තනය කොටසක් තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මේ බරවචනයක් වගේඋනාට ඒ ගැන ටිකක් කියලා මගේ කතාව අවසාන කරන. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නමින් සාමාන්‍යයෙන් එන්නේ මැතිවරණ. එව එන්නේ කොහොමද සල්ලිතියන ජොස්ටන්ල වගේ දෂිතෙක් පුළුවන් තරන් සල්ලිී වේදන් කරලා ඒ ගොල්ලන්ගේ හිතවත් යාළ මිත්‍ර ටෙලිවිෂන් චනල්ල එකක් අල්ල ගැන පුළුවන් තරං ව්‍යාජ ප්‍රචාර කරලා චන්දකුට්ටිය දෑගෙන පාර්ලිමේන් ප්‍රටයානයක. අද අඩුතරමින්ගේ දෂිත මැතිවරනත් නවත්තල දෙන්නේ හණනිල්විේ ක්‍රමසිංහ. අපිේවා දිනාගණ්ඩ අවශ්‍යයයි අර සහෝදරෝරු කිව වගේ. හැබැයි ආර්ථික ප්‍රජාතන් ප්‍රවාදය කළ කියැනෙ මොකක්ද. ඒ තමයි රට කතර දුප්පත් කොයිතරං අමාර් දුෂ්කර අවස්ථාවක වනත් එරටේ තියන පොදු ධනය සාධාරණය යුක්තියේ පදනමින් ජනතාව වෙතට යළි විසරණයවීම යළි බෙදා හැරීම අර ජනල් කොක්ක කපන්ඩ කලින් දවසේ පලෑන් කරපු වෙලාවේ ඒ ගැන හිතපු වෙලා වේ සමහරවිට නිදිී නැතුව කල්පනා කරපු වෙලා ඒ සහෝදරයා මේටිකා අරංගි හිල්ල පිළිමතලාවට විකුණ ගත්තොත්. කියා කම්බයිද ඒ හම්බෙන ටිකෙන් මගේ දරුවන්ට මොනවාද අරන් දෙන්න පුළුවන් මගේ අම්මගේ තාත්තගේ බෙහෙත්්ි ගණ්ඩ ේටික ඇතිවෙයිද කියලා. දෙගිඩියාවෙන් දෙපැත්තෙන් තමා අ්‍යන්තරයම අරගලයක් කරන්න නැති. ඒ සෞෝදරයා. ඒ සෞදර වරු එකණ්ඩායම එම කරන්න නැති. ඇබැයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්තටම තියෙන රටක නං තමන්ගේම ආචාරධාර්මික කාදනයක් තමන්ම හොරෙක් බවට පත් වෙනවා අයි කියලා දැන දැනම ඒ ක්‍රියාව කරන්නේ නෑ ඊට ආර්ථික ශක්තියක් ඔහුට තියෙනවා. මොකද රටේධනය විසරණය වෙලා බෙදිලා මේ වගේ දරුණු දුප්පත්කමකට ඇදංවැටල නැති බවදන්නවා ඔහු. අඩු දරමින් වන්න සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් රටේ තියනෙනො එක හ දන්න. මේ ප්‍රශ්නය කියලලා බිසඳුමක් පොයාගන්ඩ අපි හදැන්නෝ නෙහෙම රට මගේ නංගිට මංිය පෙරේද කතා කර ඇය ඉන්න කුරුණෑගල ගමක ඒ මුළු ගමම ඉස්සර ශ්‍රී ලංකා දැන් ජාතික ජනමාලවේගී. ඇය එක කතා කරනකොට කියපු කතාවක් මං ඔබට මේ ආර්ථික ප්‍රජාතන් ප්‍රවාදය පැහැදිලි කරන්න කියන්න කැමති. එයා කිව්වා අයයේ මම ඉරිදා ගෙවල් කීපෙකට ගියා මේ ගෙවල් ඉරිදාට මස්මාලු උයන ගෙවල්. දුප්පත් ගෙවල්ම නෙමේ යගෙවල් තුනෙන් එක දුප්පත් අනිකේ ෝ දුපත්ම නේමේ. මං ඉස්සල්ලාම ගෙදරට යනකොට එකොලහට විතර උයනවා දවල්ට. මත එනවා කරෝල සුවඳක්. අර ටිකක් කුණු කරෝල සුවඳ එන්න කරෝල හොද්දක් උයන සුවඳය නවා යයා කිව්වා. ඒ තමයි කීරමින් රුපියල් හතලිහය සය රුපියල් හතලිහායි. අර දිරපු ටිකක් ක්‍රතුපාට දුහුරුපාට වෙච්ච කීරමිින් බදෑ කළ ඇති. සාමාන්‍යෙන් කීරමින් සියය රුපියල් එකසිේ පණයි දෙසීයයි ඒම. ඊඩ පස්සෙ දෙවැනි ගෙදරට යනකොට අරතරන් දුපත් ගෙදරන්න නෙමෙයි අර කීරමින් හොද්ද හදන සුවන්දම එනවා. තුංවැනි ගෙදරට යන කොටත් ඒ කීරමින් ඒ සුවදම එනවා. සිය රුපියල් හතලියේ කීරමින් හොද්ද හදනවා ඉරිදදවල්ත ගමී. එර්වාසිකිවා අයියේ මේ ගෙවල්ලොල ඉරිදට වෙනද යනකට ආවේ මාලු උයන සුවන්ද. ටිකක් පරණ කීරමින් හොද හදල ගත්තහම කොස්්ටිගත් අම්බල ගත්තාම රස බව ඇත්ත මමත්තාසයි ඒව කණ්ඩ. හැබැයි මේ ජනතාව මේ කරන්න ්‍ය තෝරා ගැනීමක් නෙමෙයි ඒ තමයිත් තෝරා ගැනීමක් නෙමෙයි ඒ තමයි ඔවුන් ඇදං වැටිල තියන ඉරණම ඒතමයි ආර්ථික ප්‍රජාතන් ්‍රොවාදී නැති ටක ඉරනම. ඔබ කතා කරලා බලන්නට සාමාන්‍ය ජන සාමායින ෙවල්වොල තාත්කල අරංගෙනවා චිකන් කුකුල් මස්ටිකක් කරංගැවෙල්ල අම්මයි තාත්තයි බෙල්ල කෑල්ල කන්නේ නැත්තංර පොඩි හටු කෑල්ලක්න්නේ නැත්තං අර අම ගඩියදමොකක් දිගෙන නේ කෑල්ල පොඩ්ඩක්න්නේ මස්ක ඇල්ලාම ඉටදීල සතියකට සැරයාාව. ගේමාස මම කේරලේ හිටිය අපේ අදේ නෑතුමා මහාචාරරිී විජියෙකුමගේ නෑදෑවයහෙමත් ඉන්නක් කේරලේ ං මාසයක් හිටිය ඉන්දියාවේ කේරලේ. මං අද මගේ යාළියකොට කිව්වා මදාතටික කතා කරන්්ඩ තියනවාේ ඇැනක මට ොඩක් ක එවන්ක මෙම මේ විස්තර කෙලා ජිප් රහමන් කෙල්ලාමගේ මිත්‍රයකට කෙරල ජාතික. ඔහුමට එව්වා මේමයි විස්තර. ඒේරලේ සාමාන්‍ය කම්කරුවකුගේ දයිනිික වැටුප රුපියල් ඉදයානු රුපියල් එක්දස් දෙසීයි. ඒක ලංකාවේ මුදලින් හාරදාත් සත්සියයක් විතර. එතකොට ඉන්දියාවේ කිරි ලීටරයක් රුපියල් හැටක් විතර සාමාන්‍යෙන් කම්කරුවකොට එක්දහස් දෙසියක් ඉන්දියයානු රුපියල් එක්දහත් දෙසීයක් ඒවාගේ හැම්බෙන කම්කරුවට කි. දහනමයක් ගත්ත හැකි දවසක් වැඩ කරලා. ලංකාවේ කම්කරුවයකුට ගෙවන වැටුප දෙදස් පන්සියයි කලා ගත්තත් ගන්න පුළුවන් කිරිලීට රූපරිම හයයි. මේක මොකදදමී මේ තමයි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදේ නැති රටක ලක්ෂණයක් මේ තමයි අවුරදු හැත්ත ගානක් මේරට පාලනය කරපු මිනිස්ු අප රට ගෙනල්ල තියන තැන. කේරලේ කම්කරුවට ඒවට පේදායිනක වැටු පාරගෙන ගන්න පුළුවන් මේක මට මතක තිබුණ මේ මිලගන කේරලේ බිත්තර එකසි අසු වටක් ගන්න පුළුවන්. ලංකාේ පණහයි දෙදස් පන්සිීයක් දෛනක වැටු පහම්බෙනවා කෙළ හිතෝ. අපේ ගෙදර පොඩි ප ඩි කකර වැඩවලට දව කරන අපපු හමි සහෝදරයයක්ත් මේ සභාගයක් විල්ල ඉන්න ඔහුට ම දෙනවා දෙදස් පන්සිය ඒහහින්ද තමයි ම මේ දස් පන්සිය ගත්තේ අපවා මිසාහෝදරේ ඇති සභාව ඒ වගේම කෙරලේ ඒ කම්කරුවට ගන්න පුළුවන් අලකිලෝ තිස් නමයක් දවසක් වඩ කරලා. ලංකාවේ කම්කරුවට ගන්න පුළුවන්. කිලෝදහයක්. ඊළඟෙට උළුදු වඩේ ගන්න පුළුවන් ඉතාම රස ඇත්ත මුලුදුුවලින් හඩපුුව පාපිටි ගලි කරලා බැදවා නෙමේ ඇත්තම උළුදු වඩ ගන්න පුළුවන් එකසිය පනස් හතක් ලංකාවේ කම්කරුවට ගන්න පුළුවන්. එත්තර මහොද නැතිව ඔන්නම් පණහා.ඇන් මේ මේ බලන්නමි කේර අපිට වඩා ජනගහනයක් වැඩි රට අපිට වඩා කුඩයි විශාල ජනගණත්වයක් තියෙන රට මතගතියාගන්න හැබැයි ඒ රටේ ආණ්ඩුව කොමිනිස්ට නැත්තන් සමාජවාදී ආණ්ඩුවක් කේරල ප්‍රාන්තේතියෙන් එරට අධ්‍යාපනය ඕෝවාගේ දේවල් ගැනමන්සෑහන දත්ත ගොඩාක් හොයාගත්තා. පසෙදව කතා කරමු. සෞදරයා සෝදරය මයිස්සල් ලකිව වගේ. අ මම මේ කතාාවඩදීපු මාතෘකාව අපි අපේ ජීවිතවල හරය නැවත හොයාගම්මු. හොඳ නරකාමතක වුණු අපි වැඩකරන තැනින් හාප්ෂීට් කොලේ පවා හොරකම් කර් සිද්ධ වෙන පෑන සබං කෑල්ල වයිට්බෝඩ් මාකර එක හොරෙන් ගෙදරාරං යන්ඩ සිද්ධ ව ජීවිතයක් නෙමෙයි. ඉරිදට රුපියල් හතලිහේ කිග්‍රමින් පරණ දිරපු කී්‍රමින් උයන්ඩ සිද්ධව වන ීවි ජීවිතයක් නෙවෙයි. අපේ දරුවන්ට යන්ඩ පාසලක් තියෙයිද ඒ පාසැල්ගිය දරුවන්ට විිශ්වවිද්‍යාලයක් තියයිද කියලා හිතනින් තැවි තැවි ජීවත්වනයක ජීවිතයක් නෙවෙයි. ජීවිතය කියන්නේ. ඊට වඩා සාරවත් හරිතවත් ලස්සන දෙයක්. මේ ජීවිතය නැමත හොයන්ඩ. අපේ අභ්‍යන්තරික පරිපූර්ණත්වේ නැවත හොයන්ඩ යහපත්භාවේ නැවත හොයන්ඩ. අපේ ඇතුලෙතින්ම එන අභිමානයේ නැවත හොයන්ඩ. මේරටේ දරවාපි මේ මේරට හදන මිනිසු අපි කියන අභ්‍යන්තරික ප්‍රීතිය අභිමානයේ නැවත හොයන්ඩ අපිට අවශ්‍යයි ආණ්ඩුව. අපිට අභශය වෙනස්ම ආකාරයක, මේ රට ගැන හිතන ආණ්ඩුවක්, මේ රට වෙනස් කරන ආණ්ඩුවක්. ඒ ආ්ඩුව හදමු ජාතික ජනබලවේගේ සමග ඒ හදමුක් කියන ඉල්ලීම කරමින් මම නියාඩවේෙනවා ජවේවා.